සුබ දවසක් වේවා යාලුවෝ සියලු දිනාටම CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද 2024 ජූනි මාසේ 19 වෙනිදා බදාදා දවස. අද දවසෙත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ gold market එකේ market update නැත්නම් market analyze video එකත් එක්ක. හරි, ඉතින් මුලින්ම කියන්න ඕනේ අර පුරුදු intro video එක නැහැ. මොකද මම අද office එකේ නෙවෙයි ඉන්නේ දැනට. හැබැයි ගොඩක් අය බලන්න ඉන්නවා video එක upload කරනකන්. ඒ නිසා මම වැඩකට එළියට ඇවිල්ලා හිටියත් ලැප් එකෙන් මේ දේ ඔයගොල්ලන්ට රෙකෝඩ් කරලා දාන්න හිතුවා. හරි, එතකොට වෙනදා විදිහම තමයි අමතක කරන්න එපා. ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගෙන ට්‍රේඩ් කරන්න අර 100%ක් වින් ට්‍රේඩ් වෙන සෙටප් නැහැ. එතකොට ලොස් වෙන්න පුළුවන්. ඒ නිසා අවධානම දැනගෙන ස්ටොප් ලොස් එක අනිවාර්යෙන් දාලා තමන්ගේ account balance එකට ගැළපෙන lot size වලින් entry ගන්න. ඒ වගේම ට්‍රේඩින් වලින් වෙන්න පුළුවන් ලොකුම පාඩුව තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ණය වෙලා තියෙන දේවල් විකුණලා යාන වාහන රීෆිනෑස් දාලා ඔය වගේ අනවශ්‍ය විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ආයෝජනය කරන්න. ඒකෙන් හොඳ ගේමක් ගහගන්න පුළුවන් හරි ප්ලෑන් එකකට ගියොත්. හරි, ඒක හැමදාම උදේ මතක් කරන නිසායි දැන් ඔය විදිහට කතා කරේ. ඉතින් මුලින්ම බැලුවා තියේ වීඩියෝ එකේ ඇනලයිස් වීඩියෝ එකේ මම දැන් ඉන්නේ gold 5 minute chart එකේ. ඔයාලට මතක ඇති මෙතන අපි selling zone එකක් කතා කරා. price range එක 2325.28 2327.77 කියන zone එක. හරි, ඔයාලට පේනවා හරියටම ඒ price range එක touch කරලා එතනින් දැන් market එක continuously sell වෙලා තියෙනවා. අපි මෙතනින් sell එක ගත්තා. ඒ වගේම අපි නැවත buy entry දෙකක් ගන්න zone දෙකක් mark කරා. ඒකෙන් සැලකිය යුතු buy movement එකක් ගිහිල්ලා නැහැ. ඉතින් මේ zone දෙක invalidated වෙලා තින අපිට ඒ zone දෙක මේ විදිහට අයින් කරන්න පුළුවන්. හරි, එතකොට මේ low එකත් මෙතනින් අපිට අයින් කරන්න පුළුවන්. මේ low එකේ තියෙන zone එකත් invalidated වෙලා තියෙනවා. හරි, එතකොට 1 hour chart එකේ fibonacci golden pocket zone එක break out කරලා හැබැයි ඒ උනාට නැවත මේ zone එකෙම buy වෙලා තින්න අපි මෙතනින් buy entry ටික ගත්තා. එතකොට market එක පහලට BOS එකකුත් දීලා නැවත උඩට change of direct එකක් දෙන්නම buy වෙන්න හේතුව තමයි news time එකේ news ටික negative ආව එක. හරි, එතකොට dixie එක falling down වුණා. ඒකත් එක්ක gold එක fly කරා. ඉතින් අපි buy entry කීපයක් ගත්තා, හොඳ profit එකක් අරගත්තා. ඒ වගේම ඕගොල්ලන්ට මම fibonacci golden pocket එක target කරන්න කිව්වා. එතනිනුත් market එක හොඳ profit එකකට buy වෙලා තියෙනවා. හරි, එතකොට අපිට දැන් මේ fibonacci 1 hour chart එකේ golden pocket එකත් අයින් කරන්න පුළුවන්. මොකද ඒකත් මේ වෙනකොට invalidated වෙලා තියෙනවා. එතකොට BOS එක okay. ඒ වගේම මෙතනින් change of direct එක මේ high එක මෙතනින් BOS එක දිලා low එක පහලට break කරාම මෙතන තිබුණු high එක එනව කොතෙන්ටද? මෙන්න මේ high එකට. එතකොට මේ high එකෙන් තමයි market එක BOS එක change of direct එක මෙතෙන්ට දීලා තියෙන්නේ. හරි, එතකොට අපිට මෙන්න මේ zone එකත් අයින් කරන්න පුළුවන්. මොකද ඒකත් මේ වෙනකොට invalidated වෙලා තියෙනවා. හරි, පුළුවන් තරම් දවස පටන් ගන්නකොට මම හැමදාම කියනවා clear market එක analyze කරන්න. හරි, එතකොට මේ විදිහට ගත්තාම සරලව අපිට අවශ්‍ය දේවල් හැමදේම බලා ගන්න පුළුවන්. හරි, එතකොට ඔන්න market එක පහළට structure එක break කරලා තිබුණා. හැබැයි ඒ වුණාට නැවත පාරක් උඩට change of direct එකක් දීලා උඩට market එක buy වෙලා තියෙනවා. හරි, එතකොට ඕක තමයි අපිට දැනට පේන්න තියෙන දේ 5 minute chart එකේ. හරි, 5 minute chart එකේ ඊතර දේවල් කතා කරන්න කලින් අපි මුලින්ම 1 hour chart එකට යමු. මොකද 1 hour chart එකේ අපිට බලන්න දේවල් කීපයක් තියෙනවා. හරි, අපි chart එක පොඩ්ඩක් හදාගමු zoom කරලා. මේ විදිහට 1 hour chart එකේ පළවෙනිම දේ තමයි ඊයේ වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට කිව්වා market එක closing price වලට දාලා මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් උඩින් ප්ලේස් කරොත් මේ ට්‍රෙන්ඩ් ලයින් එකට රෙස්පෙක්ට් කරලා මාකට් එක සෙල් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊයේ වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට පැහැදිලිව මාක් කරලා දුන්න මේ zone එක 2331.03 2332.81 එක. බලන්න හරියට මේ zone එක ටච් කරලා 2333 ඉඳන් මාකට් එක 2300 27ට මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. එතකොට ආසන්න වශයෙන් පිප් විදිහට ගත්තොත් පිප් 60ක් වගේ මාකට් එක සෙල් වෙලා තියෙනවා. හරි, එතකොට ට්‍රෙන්ඩ් ලයින් එක ඇත්තටම වැඩ කරලා තියෙනවා. එතකොට 1 hour chart එකට අදාළව අපි ඩයිවර්ජන්ස් බැලුවොත් ඔයාලට පේනවා RSI වල තාම ඩයිවර්ජන්ස් එකක් ක්‍රියේට් වෙලා නැහැ. එතකොට ඒකත් එක්ක අපිට පේන්න තියෙන දේ තමයි RSI එක දැනට තියෙන්නේ 47,
21 simple moving average එක 51. එතකොට 1 number chart එකට අදාළව RSI 21 overbought හෝ oversold වෙලා නැහැ. තාම mid level එකේ තියෙන්නේ. එතකොට market එක තව සැලකිය යුතු දුරක්. buy වෙලා sell වෙන්නත් පුළුවන්. මෙතනින්ම continuously තව පොඩ්ඩක් පහළට sell වෙන්නත් පුළුවන්. අපි උදේම sell එකක් ගත්තා. ඔයාලට මතක ඇති 2329 වගේ. හරි. එතකොට මේ selling zone එක තාම valid තියෙන නිසා මම මේ selling zone එක මේ විදිහටම තියා ගන්නවා. ඊට අමතරව අද දවසෙත් ඔයගොල්ලෝ අමතක කරන්න එපා gold වල 1 hour chart එකේ Fibonacci golden pocket එක සහ clear imbalance එකක් ඒ වගේම 0.786 confirm selling zone තව තියෙන්නේ උඩ. එතකොට අද මේ තියෙන ඩේටාත් එක්ක මේ trend line එක දැනට අපිට පේනවා hold කරලා වගේ තියෙනවා. හැබැයි මේ trend line එක hold කරලා වගේ තිබුණට මේ trend line එක break out කළොත් ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණොත් හරි trend line එක මේ විදිහට උඩට up වෙලා trend line එක break out කරලා retest කරොත් මෙන්න මේ වගේ up එකක් එන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් trend line එක උඩට break කරලා bullish candle එකක් close වෙනකන් ඉඳලා ඊළඟට retestment එකක් දුන්නොත් ඔතනින් buy එකක් ගන්න පුළුවන් confirmation එක. ඕකේ එකක්. අනිත් එක තමයි market එක දැන් මේ trend line එක break කරලා පහළට sell වෙන ගමන්නේ තියෙන්නේ. එතකොට අපිට අලුතින් buy entry ගන්න පුළුවන් zone එකක් තියෙනවා. හරි. අපි ඒක mark කරගන්න Fibonacci tool එක දාමු. මෙන්න මේ low එකේ ඉඳන් මේ high එකට. හරි. එතකොට ඔයාලට පේනවා Fibonacci golden pocket එකට තාම market එක drop වෙලා නැහැ. එතකොට අද දවසේ මම monitor කරන key zone දෙකක් තියෙනවා. එකක් මෙන්න මේ Fibonacci golden pocket zone එක. හරි. මේ low එකට උඩින් තියෙන මෙන්න මේ zone එකත් එක්කම අපිට mark කරගන්න පුළුවන් මේ විදිහට. අපි color එක මේකේ කොළ පාට දාමු. හරි. price range එකක් දෙන්නම් ඕගොල්ලන්ට. high එක ගන්න පුළුවන් 2318.38. low එක අරගන්න පුළුවන් 2315.62. හරි. අපි මේක mark කරගමු 1 hour chart එකේ Fibonacci golden pocket එක. හරි. 1 hour chart එකේ Fib golden pocket එක. එතකොට අපි දන්නවා මොකක්ද අපි මේ mark කරගත්ත zone එක කියලා. හරි මොකද හැම වෙලේම අපි දැනගන්න ඕනේ මාකට් එකේ zone එකට ආවම මොකක්ද මේ zone එක අපි මොකක්ද මේකෙන් ගන්න plan කරේ buy එකක්ද sell එකක්ද හැමදේම mark කරලා තියාගන්න. එතකොට හරි ලේසි අපිට entry ගන්න. හරි. එතකොට Fibonacci golden pocket එකෙන් වැටෙන buy entry ටිකේ stop loss hunt කරන්න liquidity hunt කරන්න මාකට් එක පහළට drop වුණොත් අපිට ඊළඟට 0.786 ට පහළින් තියෙන මෙන්න මේ extreme level එකෙන් අපිට පුළුවන් තව buy එකක් ගන්න බලන්න. හරි. එතකොට මේක අපිට දාන්න පුළුවන් 0.786 buy zone කියලා. එතකොට අපි දන්නවා හරි මේකත් අපිට buy එකක් ගන්න mark කරගත්ත එක zone එකක්. හරි. එතකොට මේ තියෙන්නේ high එක. මේ ගන්නට මෙනවා 2311.39. low එක ගන්න පුළුවන් 2308.51. හරි. මම දැන් Fibonacci tool එක අයින් කරනවා. හරි. එතකොට ඔන්න බොහොම පැහැදිලි 1 hour chart එකේ එකක් market එක මේ trend line එක break out කරලා උඩට આવොත් ඔන්න buy වෙන්න පුළුවන්. හරි. එහෙම නැතුව market එක පහළට આવොත් මේ Fibonacci golden pocket එකෙන් නැත්තම් 0.786 buy zone එකෙන් අපිට buy එකක් ගන්න පුළුවන්. මේ දෙකම invalidate වුණොත් මේ යට තව zone කීපයක්ම තියෙනවා. හරි මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට 1 hour chart එකේ මෙන්න මේ වගේ setup එකක තමයි ඉන්නේ. හරි. එතකොට අපි මේ ඉන්න setup එකෙන්ම අපි Dixie chart එකට ආවොත් US dollar currency index එකට Dixie chart එකේ මොකක්ද වෙලා තියෙන්නේ 1 hour chart එකේ අපි කතා කර විදිහට market එක move වෙලා තියෙනවද කියලා. ඔයාලට පේනවා අපි කතා කළ විදිහට market එක මෙතනින් change of direct එකක් දීලා ඒ වගේම market එක පහළට drop වෙන ගමන් තියෙන අපේ first buy zone එකේ තමයි දැනට market එක තියෙන්නේ. හරි. ඔයාලට පේනවා මෙතනින් සැලකී යුතු recovery එකක් aran තියෙනවා market එක 105 252 105 108. එතකොට තාම මේක break කරලාද නැහැ. මේක break කරලා නැති නිසා market එක මෙතනින් bounce වෙලා තව පොඩ්ඩක් උඩට එන්න පුළුවන්. මොකද ඊයේ news එකට මෙන්න මෙතන OB එකක් create කරා වගේම imbalance එකකුත් තියෙනවා. හරි. එතකොට මම OB එක mark කරනවා මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ OB level එක. හරි. එතකොට මේ තියෙන්නේ මේකේ තියෙන imbalance එක.
හරි අපි ඉම්බලන්ස් එක මෙන්න මේ පාටින් තමා මාක් කරේ. පැහැදිලිනේ. එතකොට මේ තියෙන ලෙවල් එක මාකට් එක මේ ඉම්බලන්ස් එක ෆිල් කරලා මේ OB ලෙවල් එක වගේ ටච් කරලා මෙන්න මේ වගේ වෙලා පහළට ඩ්‍රොප් වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා gold එක මුලදී sell වෙලා ඊළඟට buy වෙන්න පුළුවන්. හරිනේ. එතකොට මේ Dixie chart එකේ තියෙන technically setup එකයි. හරි. අපි gold chart එකේ කතා කරන technically setup එකයි එතකොට match වෙනවා. පැහැදිලිද? එතකොට හැම වෙලේම අපි බලන්න ඕනේ මේ වගේ confirmation වැඩිපුර ප්‍රමාණයක් අරගෙන entry ගන්න. එතකොට ඔයාලට පේනවා market එක strong up එකක් ඇවිල්ලා තියෙන. හැබැයි මෙතන imbalance මොකුත් නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ gold chart එකේ imbalance මොකුත් නැහැ දැනට. එතකොට මේ zone වලට පහළට drop වුණොත් අපිට මේ තැන් වලින් buy entry ගන්න පුළුවන්. අපිට zone කීපයක්ම තියෙනවා. ඒ වගේම තමයි market එක මේ trend line එක break කරලා උඩට ගියොත් retracement එකෙන් buy එකක් ගන්න පුළුවන්. එහෙම කියන්න හේතුව 1 hour chart එකට අදාළව අපිට පේනවා පැහැදිලිම fib level සහ imbalances උඩ තව ගොඩක් තියෙනවා. ඒ නිසා ඊයේ යටින්ම ගත්ත buy entry මම hold කරන්න කිව්වා TP3 දාලා ඒ ටික ඒ විදිහටම hold කරන්න මම කියනකම් close කරන්න යන්න එපා. හරි. එතකොට 1 hour chart එකේ setup එක ওই ටික. ඊට අමතරව අපි ආවොත් ඊයේ summary එක. හරි. ඔන්න ඒක video එකේ කතා කරන්න හම්බුනේ නැහැ. ඊයේ summary එක ගත්තොත් ඔයාලට පේනවා මේ තියෙන්නේ ඊයේ summary එක. අපිට 2024/6/18. හරි. ඔයාලට බලන්න පුළුවන් අපි entry කීපයක් මරන් තිනා මම එකින් එක කතා කරන්න යන්නේ නැහැ. ට්‍රේඩ් ඔක්කොම 14ක් අරන් තිනා. win trade 9යි, pip 570යි, loss trade 2යි, pip 80යි, be trade 3යි, 0 pip, net total එක pip 490යි. මෙතන මේ final sell trade එක හැම අපි VIP එකේ විතරයි share කරේ divergence එකත් එක්ක. හරි. එතකොට අපි ඊළඟට බලුවොත් economic calendar එකේ මොනවාද තියෙන news. අද දවසේ release වෙන්න කියලා ඔයාලා today news ටික load කරගත්තොත් අපිට පේනවා අද දවසේ USD වලට news මොකුත් නැහැ. හරි. දැනට උදේ තිබිලා තියෙන ටික ඉවරයි. හවස එතකොට news මොකුත් නැහැ. එතකොට මේ time එකත් එක්ක market එකේ යන්න පුළුවන් වැඩි සම්භාවිතාවයක් තියෙන technically. ඊට අමතරව gold එකට ඍජුව බලපාන්න පුළුවන් දේවල් තමයි wo එකේ ප්‍රශ්න ඒවත් එක්ක සැලකිය යුතු movement එකක් යන්න පුළුවන්. gold එක තව buy වෙන්නත් ප්‍රධාන හේතුව තමයි wo එක තාම දිගටම continue වෙන එක. හරි. එතකොට අද දවසේ news නැති වුණාට ඔයාලට කිව්වා වගේ හෙට දවසේ ඒ කියන්නේ 20 වෙනිදා ඔයාලට බලන්න පුළුවන් USD high impact news කීපයක්ම තියෙනවා. Fed manufacturing index එක තියෙනවා. oil news එකක් තියෙනවා. එතකොට අද news නැති වුණාට හෙට දවසේ news තියෙනවා. එතකොට news නැති වුණත් ඔයාට පුළුවන් Dixie chart එකේ movement එක පොඩ්ඩක් analyze කරන්න. හරි. දැන් ඔන්න market එක අපි sell එකක් අරන් තිබුණේ 2329. මේෙන් හැබැයි market එක TP1 hit වෙන්න ඇවිල්ලා නැවත ඔන්න හිමීට recover වෙනවා. එතකොට දැන් කලබල නැතුව අපිට බලන්න පුළුවන් මේ trend line එක break out කරයිද? break out කරොත් retracement එකෙන් buy එකක් ගන්න plan කරන්න පුළුවන්. හරි. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් බොහොම සරලව ඕගොල්ලන්ට මොකක්ද තියෙන්නේ, කොයි වගේ දේවල්ද මොනිටර් කරන්න ඕනේ කියලා පැහැදිලි කරා. එතකොට 5 minute chart එකෙත් අර මම කියපු දේවල් මොනිටර් කරන් ඉන්න. හරි. කලබල වෙලා entry ගන්න යන්න එපා. හැම වෙලේම තමන්ගේ risk එක manage කරගන්න. risk එක manage කරගත්තේ නැත්නම් අපි කොයි දේ කරත් වැඩක් නැති වෙනවා. හරි. එතකොට 5 minute chart එකෙත් මේ තියෙන data එක්ක අර 1 hour chart එකේම mark කරගත්ත zone ටික monitor කරන්න. දැනට වාට පේනවා ලොකු time එකක් market එක sideways. හරි. මේ විදිහට ගත්තොත් ලොකු time එකක් පැහැදිලි divergence එකක් හදලත් නැහැ. clear movement එකක් නැහැ. market එක RSI එක වගේම market එක sideways යන්නේ මේ. පැහැදිලිද? එතකොට මෙතන මේ sideways consolidate වෙවි. රේන්ජින් මාකට් එක කියන්නේ ලොකු මූවමන්ට් එකක් එක ළඟ එනවයි කියන එක. හරි. එතකොට බොහොම කල්පනාවෙන් පරික්ෂමින් එන්ට්‍රි ගන්න. ඒ වගේම දැන් ඔන්න highlighted දෙයක් මෙතන හැදුනා. ඔයාලා දැන් මාකට් එක වොච් කරනකොට ඒව බලන්න. හරි. මාකට් එකේ දැන් මේ තියෙන ඩේටාත් එක්ක අපිට පේන්න තියෙන දේ තමයි හරි. මාකට් එකේ අපි සෙල් එකක් ගත්තා මේ OB level එකේ. හරි. එතකොට ඔන්න සෙල් එක ගත්තා. අරගෙන මාකට් එක පහළට drop වුණා. TP1 hit වෙන pip 25ක් වගේ sell වුණා. හැබැයි ඔයාලට පේනවා නැවත මාකට් එක up එකට මේ 1 candle mitigation එකක් හදලා තිනවා buy එකට. මේ bearish candle එකේ low එකට වඩා පහළට ඇවිල්ලා open එකටත් වඩා ගොඩක් උඩට ඇවිල්ලා close වෙලා තිනවා. එතකොට මෙයා මේ යන්නේ මේ trend line එකත් break කරලා උඩටම buy වෙන්න පුළුවන්. හරි. එතකොට අපි බලන්න ඕනේ Dixie chart එකයි ඊට අමතරව 1 hour chart එක දාගෙන මේ trend line එක break කරලා candle එකක් close වෙලා retracement එකක් දෙයිද කියලා බලන්න.
ඒ ලිය කන්ෆර්මේෂනුත් එක්ක අපිට පුළුවන් තව අලුතින් එන්ට්‍රිවලට එන්ට වෙන්න. ඉතින් මං හිතනවා පැහැදිලි වෙන ඇති කියලා මට ෂෙයා කරන්න පුළුවන් බෙස්ම එන්ට්‍රි ටික ඕගොල්ලන්ට ෂෙයා කරන්නම් කියපු කාරණා ගැන අවධානයෙන් ඉන්න පරිස්සමින් අර කන්ෆර්මේෂන් එක්ක එන්ට්‍රි ගන්න. කලබල වෙලා හදිස්සි වෙලා එන්ට්‍රි ගන්න යන්න එපා. හැම වෙලේම කන්ෆර්මේෂන් එක්ක එන්ට්‍රි ගන්න. මාකට් එක දිගට බය වුණු නිසා ලොකු චාන්ස් එකක් තියෙනවා මේ සෝන් එකට ඩ්‍රොප් වෙලා බයි වෙන්න. හරි මං ඒකත් දාන්නම්. මොකද ගොඩක් අය පටල ගන්නව නැත්තම් වැඩේ. හරි මාකට් එකේ වෙන්න පුළුවන් තියරි දෙකයි තියෙන්නේ කිව්වා. එකක් මේ විදිහට අප් වෙලා රීටෙස්ට්මන්ට් එකක් දීලා උඩ සෝන් එකට බයි වෙන්න පුළුවන්. අනික මේ තියෙන ෆිබ් ගෝල්ඩන් පොකට් එකට හෝ 0.7786 ඩ්‍රොප් වෙලා මෙතනින් බයි වෙන්න පුළුවන්. හරි ඔය කාරණා දෙක ගැන අවධානයෙන් ඉන්න. කන්ෆර්මේෂන් එක්ක ට්‍රේඩ් වලට එන්ට වෙන්න. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න යාළුවෝ. සියලු දෙනාටම ජය වේවා.